වෙඩි ප්‍රහාරයකින් විකෘති වූ මුහුණට වෙනත් මුහුණක් බද්ධ කළ විශ්මිත සත්කමු. මේ වීඩියෝ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යක් ගැනයි. ලෝකයේ අතිශය දුර්ලභ ශල්‍ය කර්මයක් ලෙස සැලකෙන මුහුණු බද්ධ කිරීමේ සත්කමක් ඉතා සාර්ථක ලෙස සිදු කිරීමට ඇමරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මීට පෙර ලෝකයේ මෙවැනි අතිශය සංකීර්ණ මුහුණු බද්ධ කිරීමේ සත්කම් සාර්ථකව සිදු කර තිබුණේ අවස්ථා කිහිපයකදී පමණයි. 2006 වසරේ නත්තල් උදාවට දින දෙකකට පෙර ඇන්ඩි සැඩ්නස් නම් තරුණයා සියදිවි නසා ගැනීමේ අරමුණින් තම නිකට මත තබාගත් රයිෆලයකින් සිදු කළ වෙඩි තැබීමක් නිසා ඔහුගේ මූණට දැඩි හානි සිදු වුවත් ඔහුගේ දිවි බේරා ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් මෙම වෙඩි පහර නිසා ඔහුගේ හකු ප්‍රදේශය සහ නාසය සම්පූර්ණයෙන්ම විනාශ වී ඔහුගේ මුඛයට දැඩි හානි සිදු වූ අතර දත් දෙකක් ඉතිරි වන්නට අනෙක් දත් සියල්ල ගැලවී ගොස් තිබුණා. එසේම ඔහුගේ වම් ඇසේ පෙනීමද අඩු වී ගොස් තිබුණා. සියදිවි නසා ගැනීමට තැත් කිරීම නිසා තමා සිදු කරගත්තේ වරදක් බව තේරුම්ගත් ඇන්ඩි ඔහුගේ විකෘති වූ මුහුණ නිසා වසර ගණනාවක් දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වී තිබුණා. වෛද්‍යවරුන් මුහුණ බද්ධ කිරීමේ සැත්කමක් කළ හැකි බව පවසා සිටියත් එයට අවශ්‍ය අවයව පරිත්‍යාග කරන්නෙකු හමු නොවීම නිසා සැත්කම ප්‍රමාද කිරීමට සිදු වුණා. අවසානයේදී මේ අතිශය දුර්ලභ ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය මුහුණ තවත් සියදිවි හානි කර ගැනීමක් සිදු කළ කැලන් රෝස් නැමැති තරුණයෙකුගෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වුණා. ඔහු සිය ශරීර අවයව පරිත්‍යාග කිරීමට බැඳී සිටි නිසා සැත්කම සඳහා අවශ්‍ය අවයව ලබාගත හැකි වුවත් ඔහුගේ බිරිඳ තම සැමියාගේ මුහුණ වෙනත් අයෙකුගෙන් දැකීමට කැමැත්තක් දැක්වුවේ නැහැ. නමුත් මෙම මුහුණු බද්ධයේ ශල්‍ය කර්මයට බඳුන් වූ ඇන්ඩිගේ නළල හා ඇස් මෙම නව මුහුණට ලැබෙන බැවින් එය සම්පූර්ණයෙන්ම තම මියගිය සැමියාගේ මුහුණ නොවන බැවින් ඇය අවසානයේදී කැමැත්ත ලබා දී තිබුණා. අවයව පරිත්‍යාග කරන්නාගේ කැමැත්ත ලැබීමෙන් පසු මෙවැනි දුර්ලභ සත්කමක් කිරීම සඳහා වසර 3කට අධික පුහුණුවක් ලබා සිටි විශේෂඥ වෛද්‍ය සමීර් මර්දීනී ඇතුළු කණ්ඩායම ශල්‍ය කර්මය ආරම්භ කළා. එහිදී මියගිය රෝස් තරුණයාගේ නාසය, කම්මුල්, කට, තොල්, හක්ක, නිකට මෙන්ම දත් ඇන්දද ඇන්ඩි වෙත මෙම ශල්‍ය කර්මයේදී බද්ධ කර තිබුණා. ශල්‍ය කර්මය අවසන් වී යලි ප්‍රකෘති තත්ත්වයට පැමිණි ඇන්ඩි මුලින්ම කැඩපතක් ඉදිරියේ තම නව මුහුණ දකින විට පුදුමයට පත්ව ඇත්තේ තමා බලාපොරොත්තු වූවාටත් වඩා සුවිශේෂී මුහුණක් තමා වෙත ලැබී තිබූ බැවිනි. ජීවිතය තොරකර ගැනීමට ගත් එක් වැරදි තීරණයක් නිසා වසර 10කට වැඩි කාලයක් දැඩි අපහසුතාවයකට ලක් වූ ඇන්ඩි සෑඩ්නස් නූතන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යක් බඳු මුහුණු බද්ධ කිරීමේ සැත්කම නිසා නැවතත් ජීවය ලැබුවා. තම ජීවිතය තොරකර ගැනීමට එදාගත් තීරණය කොතරම් වැරදිද යන්න තමාට පසුගිය වසර කිහිපය පුරාවට දැනුණු බව ඇන්ඩි අද පවසනවා. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. කුඩා සේනුව ක්ලික් කිරීමෙන් අපේ වීඩියෝ දාපු ගමන්ම ඔබට දැනගැනීමට පුළුවන්. බොහොම ස්තුතියි.